අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පළමු කොරෝනා රෝගියා මියගොස් දින දෙකකට පසුව ශ්‍රී ලංකාවෙන් දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි නාතණ්ඩිය ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුටත් කොරෝනා ඒ අතර මාස 4ක බිලින්දෙකුත් රටපුරා කොරෝනා ව්‍යාප්ත වී ඇති දැයි සොබැලීමට නියදි ලබා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. මාර්තු 16 වනදාට පෙර විදේශගතව සිට පැමිණි අය ලියාපදිංචි නොවුනහොත් අප්‍රේල් මාස පළමුවනිදායින් පසු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි. COVID-19 වෛරසයට නිශ්චිත බෙහෙතක් හඳුන්වා දෙන්න තවත් මාස 8ක් පමණ ගත වෙයි. අමරිකාවේ සේවය නිරත ලොව කීර්තිදර මහාචාර්යවරයෙකු හා විශේෂඥ වෛද්‍යවරයෙකු වන රසික වික්‍රමසිංහ මහතා හෙළි කරයි. ඉන්ධන මිල අඩුවීමේ වාසිය කොරෝනා මර්ධන ව්‍යාපෘතියේදී හෝ ජනතාවට ලබා දෙන්න හිටපු විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්. පොසු සැල් වලින් බෙහෙත් දීම අක්‍රමවත්ද ජනතාවගෙන් චෝදනා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තාගත ලෙස කඩා වැටෙයි. ආර්ථිකය ජයගන්නේ කොහොමද? හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පහදා දෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙරට පළමු කොරෝනා රෝගියා මියගොස් දින දෙකක් තුල දෙවන කොරෝනා මරණය අද දින වාර්තා වුණා. මීගම රෝහලට අද දින ඇතුළත් කළ වයස අවුරුදු 64ක කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයටපත් වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා පදිංචිව සිටි නිවසේ සාමාජිකයින් 11 දෙනෙකු සිට ඇති බවයි මීගම මහජන පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. කොරෝනා හෙවත් COVID-19 වෛරසයේ ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙවැනි මරණය අද පස්වරුවේ වාර්තා වුණේ මීගම රෝහලින්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මීගේ පුද්ගලයා වයස අවුරුදු 64ක පිරිමි අයෙකු වන බවයි. ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පෞද්ගලික රෝහලක සිට මීගම රෝහලට මෙම රෝගියා මාරුකරේවා තිබෙනවා. හෘද රෝගී තත්වයක් බව පවසමින් මෙම රෝගියා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. සැක සහිත මෙම රෝගියා පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙන්නේ අද දිනේදීමයි. සෞඛ්‍යංශය පෙන්වා දෙන්නේ මියගිය මෙම පුද්ගලයා මෙම රෝගයේ රෝග ලක්ෂණ වසන් කර ගනිමින් පෞද්ගලික රෝහලකට ඇතුළු වී රෝගයේ උත්සන්න වීමෙන් අනතුරුව මෙලෙස මීගම රෝහලට ඇතුළත් වීම හරහා මෙම පුද්ගලයා ඇසුරු කළ විශාල පිරිසක් දැඩි අවධානමකට ලක්ව ඇති බවයි. නෑ මේ මම මේක කරුණා කරලා ඔයාලා තොරතුරු දෙන්න ඕනේ. අපිට අත්තරතුරු දෙන්න මේකේ. ඉතින් අපි ආවිල්ලා බලලා තියාගන්න. යා අපේනේ ගිහිල්ලා තියෙන අටවෙනිදා විවාහ මංගල්‍යයකට ඊට පස්සේ මම හිතන්නේ මෙයාට රෝග ලක්ෂණ ඒ කියන්නේ ඉන්වා හෙම්බිරිස්සා වගේ යාට කියනවලු කපුය මහන්සිය. ඒවට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරු දෙන්නේ තුන්දෙනෙක් ගාවට ගිහිල්ලා තියෙනවා අපේ තොරතුරුත් ලබාගෙන තියෙනවා. මීගම වෙනකොයිද ගිහිල්ලා තියෙන්නේ? මීගම මේ වෙල්ලවිදියේ ප්‍රදේශයක වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා. දීන් හන්දියේ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා. ඉන්න මේ ප්‍රදේශවල ගැසුණා කියන තොරතුරු තමයි අපිට දැන් තියෙන්නේ. ඒ ඔස්සේ අපි ආයවත් නිරෝධායන කටයුතු කරන්න කරනවා. ඊයේ මේගොල්ලෝ නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ගන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නවලෝක රෝහලේ මම හිතන්නේ පැය කාලක පමණ කාලයක් ඉඳලා මීගම මූලික රෝහලට ගෙනිලා තියෙනවා. මේ පුද්ගලයා වයස කීයක් යනවා? අවුරුදු 65ක් පමණ තමයි දැන් තියෙන තොරතුරු. දරුවෝ කීයක් ඉන්නවා? පවුලේ මම හිතන්නේ 11 අතර මේ වෙද්දි සමාජික ඒගොල්ලෝ අඳුනාගත්ත මේ ගෙදරත් ගෙවලස්ස කී දෙනෙක් ඉන්නවා? ගෙවලස්ස 11ක් පමණ ඉන්නවා කියලා තොරතුරු දැන් තියෙනවා. කෙසේ වෙතත් මෙම පුවත තහවුරු කර ගැනීම සඳහාද දැඩි උත්සාහයක් දැරීමට සිදු වුණා. ඊට හේතු වූයේ මීගම රෝහලේ බලධාරීන් මාධ්‍ය කිහිපයකට පමණක් මෙම මරණය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමයි. මෙතෙක් පැවති ක්‍රමය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ තහවුරු කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා විසින් අදාළ කොරෝනා රෝගී තත්වයන් හෝ මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු මාධ්‍යට නිකුත් කිරීමයි. කෙසේ වෙතත් මීගම රෝහලේ බලධාරීන් විසින් මාධ්‍ය කිහිපයකට පමණක් මෙම තොරතුරු ලබා දීම ඔස්සේ මෙම පුවත තහවුරු කර ගැනීමට බොහෝ කාල වේලාවක් ගත වී තිබුණා. COVID-19 වෛරසය ආසාදිනේ වී ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මරණය වාර්තා වූයේ පෙරේදා දිනේදී. එම පුද්ගලයා මියගොස් දින දෙකකට පසුවයි දෙවන මරණය මෙලෙස වාර්තා වුණේ. ප්‍රථමයෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ කොටිකාවත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ.
මෙතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග අංක පහ වටුව වසා දමමින් එහි සිටි රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරුතායනයට යොමු කළ බව කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා. මේ වන විට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම රෝගීන් 122 ඇසුරු කළ පුද්ගලයන් 2210 දෙනෙකුද හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. දින දහවල් කාලයේ එකතු දෙදෙනාත් සමග රෝගීන් 122ක් වශයෙන් සටහන් වෙනවා. මෙම රෝගීන් 122 සමග සම්බන්ධකම් පැවැත්වු 2210ක් තමයි මේ වන විට සොයාගෙන තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී යම් ප්‍රමාණයක් මේ සමාජයේ යම් නියැදි අරගෙන ඒ නියැදි මගින් පරීක්ෂා කරන්න යම් කිසි ආකාරයකට මෙම විසබීජය අර අපි පරීක්ෂා කරනු ලබන අයිසොලේෂන් ඒකකවල රෝගීන්ට අමතරව මේ සමාජය තුළ යම් කිසි ආකාරයකට තියෙනවද කියලා. දැන් ඉදිරියේදී එවැනි නියැදි පරීක්ෂා කිරීමත් සිද්ධ වෙනවා. ඊයේ අඳුනාගත්ත රෝගීන් ගැන බැලුවොත් හලාවත ප්‍රදේශයේ එක පවුල රෝගීන් 5 දෙනෙක් අඳුනා ගැනීමට පුළුවන්කම ලැබුණා. එක දරුවෙක්ගේ වයස මාස 4යි. ඉතින් අපි අදට පෙර දවස් 14කට ඇතුළත පිටරටින් පැමිණි අයට අපි කියන්න තියෙන්නේ ඔබ නිවසේ නිරෝධායනයකට ලක් වුණත් ඔබේ පවුලේ සමාජිකයෙක්ගෙන් ඈත් වෙන්න. පුණානි සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන තුල දින 14ක නිරෝධායන කටයුතුල නියැලි සිටි 134 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් අද දිනේ ඔවුන්ගේ නිරෝධායන කටයුතු නිමා කර නිවෙස් බලාපිටත් කර යනු ලැබුවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් 1700ක් මෙසේ නිරෝධායන කටයුතු නිමා වී තමුන්ගේ නිවස් බලාපිටත් කර යවලා තිබෙනවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 48ක් තුල පුද්ගලයන් 1964 දෙනෙකු නිරෝධායනයේ යෙදී තිබෙනවා. ඉන් 18 දෙනෙකු විදේශිකයන් වෙනවා. හෙට දිනේ මෙසේ නිරෝධායන කටයුතු නිම වී 321 දෙනෙකු නිවෙස් බලාපිටත් කිරීමට නියමිතව තිබෙනවා. මුලින්ම අපි ඇදිර නීතිය කඩ කළ අය සම්බන්ධයෙන් පොලිස් සැප ලබා දීමක් සිදු කළා. නමුත් වර්තමානයේ පොලිස් සැප ලබා දීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් ඔවුන් ගමන් කළ වාහන පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා. අත්‍යවශ්‍ය සේවාවන් හැරෙන්නට වෙනත් කාරණා සඳහා අත්‍යවශ්‍ය මානුෂික හේතුවක් හෝ අත්‍යවශ්‍ය වෙනත් හේතුවක් නොමැති නම් ඇදිර නීති බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. කිසිම හේතුවක් මත යම් දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට යාමට ඇදිර නීති බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. එසේ අත්‍යවශ්‍ය කරුණක් සඳහා ඇඳිර නීති බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නිර්දේශයක් ලබාගත යුතු බවට පොලිස්පතිතුමා විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දන්වා යවා තිබෙනවා. මෙරට කොරෝනා වෛරසයේ ආසාදනය වී සුවය ලැබූ පුද්ගලින් සිව් දෙනෙක් අද ITH රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ අතර අද දිනේදීත් දින 14ක නිරෝධායනය අවසන් කළ පුද්ගලින් 132 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගිය බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ හේතුවෙන් මේවන විට අටලුගම සහ අකුරණ යන ප්‍රදේශ දෙක බාහිර සම්බන්ධතා වලින් හුදෙකලා කර තිබෙන අතර අද උදෑසන බේරුවල පන්නිල ග්‍රාමයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග ඔහුගේ නිවසද දින 14ක නිරෝධායනයකට ලක්කොට වෛරසය වැළඳූ පුද්ගලයා නාගොඩ රෝහල වෙත ඇතුළත් කෙරුණු බවයි බේරුවල පොලිසිය ප්‍රකාශ කළේ. එලෙසම රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු ජීවත් වූ බේරුවල පන්නිල ග්‍රාමයේද බාහිර සම්බන්ධතා වලින් හුදෙකලා කොට වසා තැබීමට සෞඛ්‍ය අංශ අද තීරණය කළා. මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් මෙරට වෙසෙන පුරවැසියන් දිරිමත් කිරීම සඳහා සමාජ මාධ්‍යයට මෙලෙස වීඩියෝ පට කිහිපයක් නිකුත් කර තිබුණා. අපි ඉතාලියේ ඉන්න මිරානවල කොරෝනා වෛරස් හරි නරකයි. ඉතාලියෙන් ගොඩක් කට්ටි මැරුණා. මම මාසේ එළියට ගියේ නෑ. ඔයාලට එළියට යන්න එපා. ඔක්කොම අල්ලත පරිස්සමෙන් බුදු සරණයි. ඔගොල්ලෝ ගෙදර
වෙලා ඉල්ල. හරිද? ඇයි එළියට යන්නපා? කොරෝනා වෛරස් එක හරියටම භයානකයි. ඒ නිසා යන්නපා කොයිවත්. ගුළු ගෙවල් වලට වෙලා ඉල්ල. හිතන දේවල් ලස්සන දේවල් අපිට ආස දේවල් කරල්ල. එතකොට අපිට මේ කම්මැලි නෑනේ කිදර. උදේටයි රෑටයි දොයියන්න ඕනේ නම් දොයියන්න. හරිද? ජේසු පීටයි බුදු සර්ණයි. ඔගොලොන් හැමෝමට කියන්නේ ගෙදරට වෙලා ඉන්න. ගෙදරට වෙලා ඉන්න. මේ අතර කොරෝනා වෛරස මෙරට තුරන් කිරීමේ අරමුණින් ආදිවාසීන් පිරිසක් අද කිරිකොරහ ශාන්තිකර්මයේ නිරත වුණේ මේ ආකාරයෙන්. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කළ 132 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද දින නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගියා. අද දින පිටව ගිය පුද්ගලයින්ගෙන් 76 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද, 56 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද නිරෝධායනයට ලක් වුණා. මේ අතර බලපිටිය ප්‍රදේශයේ පදිංචි පසුගියදා ඉන්දියාවේ සිට පැමිණ තම නිවසේ සිටම නිරෝධායන ලක් වූ පවුලක් දින 14ක නිරෝධායනය අවසන් කොට නිරෝධායනයට ලක් වූ බවට වන සහතිකය අද දින ලබා ගත්තා. පොඩි කට්ටියත් එක්ක ලොකු කැපවීමක් නේ. ස්තුති දරුව දෙන්නෙක් එක්ක ඉන්නවා නේද? පුළු හතර දෙනාම. ඒක නිසා ස්තුතිවන්ත වෙනවා. මේ අතර අද දින සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිසියෙක්ව අකුරණ ප්‍රදේශ දැඩි පරීක්ෂාවකට ලක් කළේ මේ ආකාරයෙන්. මේ අතර වෛරසය පරීක්ෂාවට ලක් කරන දිවයිනේ ප්‍රධානතම ආයතන වන බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ නිරීක්ෂණයට අද දින ලක් වුණා. අපේ ලංකාවේ මේ රෝගය පැතිරෙන්න පටන් ගත් වහාම ප්‍රථමයෙන් මේ වෛද්‍ය සාම්පල රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කරනු ලැබුවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ. ඒ සඳහා මෙම රෝගය තියෙනවද නැද්ද කියන හඳුනා ගැනීමේ පරීක්ෂණය නිර්මාණය කරනු ලැබුවේ මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ. ඉතින් ඒ නිසා මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දවසකට රෝගීන් විශාල සංඛ්‍යාවකට මේ COVID-19 රෝගය තියෙනවද නැද්ද කියන එක පරීක්ෂා කිරීම සඳහා එහි අධ්‍යක්ෂකතුමා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය දිවාරය නොබලා විහෙසී කටයුතු කරනවා. මේ රෝග විනිශ්චය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කරන්නට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය වැඩ පැවැත්වීම සඳහා ඖෂධයක් හඳුන්වා දීමට තවත් මාස 8කට ආසන්න කාලයක් ගත විය හැකි බවත්, ඒ සඳහා එන්නතක් සොයා ගැනීමටද තවත් වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඇමරිකානු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කරමිනුයි ඒ මහතා මේ බව අනාවරණය කළේ. ලෝකයටම ආගන්තුක වූ මෙම නව කොරෝනා වෛරසය කෙතරම් බලපෑමක් කරන්නේද යන්න පිළිබඳව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ ටෙක්සාස් සිට මෙලෙස පැහැදිලි කළා. ඉතාම වැදගත් දෙයක් තමයි මතක තියාගන්න, මේ කොරෝනා වෛරසය ඉන්ෆ්ලුවෙන්සා වගේ අඩු වශයෙන් දසගුණයක් මාරාන්තිකයි. ඒක හින්දා ඒක තමයි පළවෙනිම කාරණාව, මේ වෛරසය බොහොම අපි බරපතල විදිහට සලකන්න ඕනේ. මේ වෛරසය සඳහා අද වෙනතුරු අපිට කිසිම ඖෂධයක්, කිසිම බෙහෙතක්, කිසිම එන්නතක් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ කියන්නේ මේ වෛරසය හැදුනාම මේ වෛරසය හැදෙන එක වළක්වන ක්‍රමයක් නැහැ. ඒ වගේම වෛරසය හැදෙන අයට කිසිම ප්‍රතිකාරයක් දෙන්න විදිහකුත් නැහැ. දැන්ට අපි දන්න තරමින් ඇමරිකාවේ දැන් ඖෂධ දෙක තුනක් මේ දවස්වල පර්යේෂණය කරලා බලනවා. මට හිතන විදිහට සාමාන්‍යයෙන් ඊළඟ මාස 6 7 8 වෙනකොට අපිට සාමාන්‍යයෙන් බෙහෙතක් උදා වෙන්න පුළුවන්. නමුත් එන්නතක් හැදෙන්න ඉස්සෙල්ලා අඩු වශයෙන් තව අවුරුදු දෙකමාරක්වත් යන පාටක් තමයි දැනට තියෙන්නේ. මේ වෛරසය පහුගිය දෙසැම්බර් මාසෙ කලින් ලෝකයේ තිබුණේ නැහැ. මේ වෛරසයේ දරුණුකමට ප්‍රධානම කාරණාවට ඉංග්‍රීසියෙන් කියන්නේ capacity threshold. මේක සිංහලෙන් කියනවා නම්
ධාරිතා සීමාවයි. දැන් හැම රටකම සෞඛ්‍ය පද්ධතියට ඉස්පිරිතාල තියෙන දොස්තරල මහතුරු ඉන්න ඒ සෞඛ්‍ය පද්ධතියට තියෙනවා කිසියම් ධාරිතාවක්. එක දවසකට ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න පුළුවන් උපරිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ රෝගීන් සංඛ්‍යාව ඊට වැඩිය වැඩි වුණොත් ඒ ධාරිතාව ඉක්ම වෙනවා. එතකොට ඒ රටට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. මේ වෛරසයේ ප්‍රචාරය වෙන වේගෙට දවසින් දවස එන සෙනඟ ප්‍රමාණය ඉස්පිරිතාලට අසනීප වෙන ප්‍රමාණයට දැඩි සත්කාර එකකට ඇතුළු වෙන ප්‍රමාණය වැඩි වේගෙන් වැඩි වෙන්න පටන් ගන්න. ඒ වැඩි වුණාම වෙන්නේ මොකද්ද? අර ධාරිතාව ඉක්ම වෙනවා. එතනින් එහාට එන හැමෝටම එක්කෝ ඉස්පිරිතාලේ ඖෂධ නැහැ, දොස්තර මහතුරු හෙදිවරු නැහැ ඉස්පිරිතාලේ, එහෙම නැත්නම් දොස්තරතාලේ ඇඳවල් නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? ඒ රටේ ධාරිතාව ඉක්ම වෙච්ච ගමන් දැන් මරණ අනුපාතය වැඩි වෙන පටන් ගන්නවා. ඒ වැඩි වෙන හේතුව හුඟක් අයට ඒ තියෙන සෞඛ්‍ය පද්ධතියට සෞඛ්‍ය පද්ධතියෙන් සේවාවන් ලබා ගන්න ක්‍රමයක් නැති වෙන හින්දා. මේක තමයි ඉතාලිය වුණේ, මේක තමයි ඉරානය වුණේ, මේක තමයි චීනය වුණේ. දැන් මම බොහොම කනගාටු වෙනවා. දැන් ඇමරිකාවේ වෙන්නේ මම ඉන්න රටේ දැන් ඒක. අපි පහුගිය මාස දෙක තුනේ මේ වෛරසය අපි බරපතල විදිහට සැලකුවේ නැහැ. රටේ නීති දැම්මේ නැහැ. මෙහි එයාපෝට් වැහුවේ නැහැ. ඒගොල්ලන්ට දැන් තේරුණා ඒගොල්ලන්ගේ වැරද්ද. දැන් අපි බොහොම කිට්ටුයි මේ රටේ ධාරිතාව ඉක්ම වෙන්න. අන්න ඒකයි අපි සලකන්න ඕනේ. දැන් ලංකාවේ උග්‍ර ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ මේ වෛරසය කන්ට්‍රෝල් කරන්න. එහෙම කරේ නැත්තම් මොකද වෙන්නේ? මේ ලංකාවේ තව සුමාන කීපයකින් තව මාසෙකින් අපිට දකින්න පුළුවන් ඇමරිකාවේ, ඉතාලියේ, චීනයේ දැක්කට වැඩිය බොහොම බරපතල ප්‍රශ්නයක්. දැන් අපි කොහොමද මේ ධාරිතා සීමාව ඉක්ම වෙන එක වළක්වන්නේ? අපිට මොනවද ජනගහණය වශයෙන් කරන්න පුළුවන් කියලා? ඇමරිකාවේ කියන්නේ ෆ්ලැටන් ද කර්ව් කියලා. ඒ කියන්නේ මේකට කියන වචනේ තමයි මේ ප්‍රස්ථාරය පැතලි කරන්න. පළමුවෙන්ම ඒක කරන විදිය සෝෂල් ඩිස්ටන්සිං කියලා, සමාජ දුරස්ථභාවය. දැන් ලංකාව වගේ සංස්කෘතියකට මේක බොහොම ප්‍රශ්නයක්. මොකද අපේ රටේ මිනිස්සු බොහොම කතාවට හුරුයි, එකතු වෙන්න බොහොම ආසයි. ඒ වගේ දේවල් තමයි පුළුවන් තරම් වළක්වන්න ඕනේ. ඒක ඇත්තටම කරන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර ගැටීමට, කිට්ටු වෙීමට තියෙන chance එක අඩු කරන එක. ඒ වගේම තමයි අපි අඩු කරන්න ඕනේ මිනිස්සුන් බහුලව එක්රැස් වෙන තැන්වල එක්රැස් වෙන එක වළක්වන්න ඕනේ. මේක බොහොම විශේෂ අවස්ථාවක්. අපිට මේ වගේ වෛරසයක් අපිට කවදාවත් තිබිලා නැහැ. ඒකින්ද අපි ඒක ඉතා වැදගත් බරපතල විදිහට සලකා බලන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් ඒක අපේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ බඩු ගන්නකොට කඩවල් වලින් ගිහිල්ලා ඒ අනවශ්‍ය විදිහට බඩු ගන්න එක නවත්තන්න ඕනේ. මොකද මේ රටේ දැන් උදාහරණයක් ඇමරිකාවේ තියෙන දෙයක් තමයි හැමෝම මේ වගේ දෙයක් ආවහම පුළුවන් තරම් කඩේට ගිහිල්ලා කඩේ හිස් වෙනකම් බඩු ගන්න හදනවා. ඒක කරන එක වැරදි. අපිට අවශ්‍ය බඩු ටික විතරක් ගන්නවා, කඩේ යන එක සීමා කරනවා. ඒ වගේම තමයි මේ මුඛ ආවරණ පාවිච්චි කරන එක බොහොම විශාල වැදගත් කාරණාවක්. ඒකෙන්ද මේ මුඛ ආවරණයක් පාවිච්චි කරන එකෙන් හැම වෙලෙම වෙන්නේ ඒ වෛරසය තව කෙනෙකුට දෙන්න තියෙන අවස්ථාව අඩු කරනවා. ඊළඟට වැදගත් දෙයක් තමයි කරන්න පුළුවන් අත ඔසවීම. දැන් මේක බොහොම සරල දෙයක්, බොහොම සිම්පල් දෙයක්. හුඟක් අයට කිව්වම අත හොදන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් අත ඔසවීම තරම් වැදගත් දෙයක් නෑ මේ වෛරසය මර්ධනය කිරීමට. අත හොදනවා නම් හරියට පොඩ්ඩක් වතුරෙන් අල්ලන එක නෙමෙයි කියන්නේ. තප්පර 20ක්වත් වතුරෙන් හොඳට හොදන්න ඕනේ. ඊට පස්සේ අතේ සබන් කාලා හොඳට අත හොදන්න. දැන් අත හේතුවට පස්සේ කරන්න ඕනේ විශාලම වැදගත් දෙයක් තමයි මූණ නහය කට අල්ලන එක වළක්වන්න. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. ඊළඟට මේ වෛරසයට අදාළ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පරීක්ෂණවලට ලක් වෙන්න. විශේෂයෙන්ම මේ වගේ වෛරසයක් ලංකාවේ ප්‍රචාර වෙනකොට අපි හැමෝම හිතන්න ඕනේ එක රටක් හැටියට, තනි තනි පුද්ගලෙක් හැටියට නෙමෙයි. කොරෝනා තර්ජනය හමුවේ පීඩාවටපත් ජනතාවට තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. වැඩිහිටියන් ආබාධිත ජනතාව, ගොවීන්, වකුගඩු රෝගීන්, ගැබිනි වාතාවරණ සහ සමෘද්ධි ලාභීන්තුළු විශාල පිරිසකට මෙතුලින් සහන ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න www.sietanews.lk සහ www.sieta24 වෙබ් අඩවි වෙත. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර අනිකුත් දිස්ත්‍රික්කවල අද පෙරවරු 6ට ඉවත් කළ ඇතිරි නීතිය අද පසුරු 2ට යළි පනවනු ලැබුවා. ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවලට අද දහවල් 2ට පනවනු ලැබූ ඇතිරි නීතිය අප්‍රේල් පළමුවන බදාදා උදැසන 9 දක්වා බලපැවැත්වෙන අතර යළි එදින දහවල් 2ට ක්‍රියාත්මක කෙරෙනු ඇති. මේ අතර ඇතිරි නීතිය පැනවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සඳහන් කරමින් ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති මාත්‍යංශයේ නිකුත් කළ මාත්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්ධනය පිණිස ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බලකාය වෙත යොමු කළ යුතුය ජන ජීවිතය අපහසුතාවයට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව දැනුම් දෙනු ලැබේ උපුටා ගැනීම අවසන් මේ අතර කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාත්‍යංශයේ සඳහන් කළේ රජය විසින් කොරෝනා මර්ධනයට ගෙන යන වැඩපිළිවෙලට ලබා දී ඇති උපදෙස් සහ ක්‍රියාමාර්ග වගකීමෙන් පිළිපදින ලෙස රජයේ ජනතාවට දැනුම් දෙනවා අද පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්කවල ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳ සෙල් ඉදිරිපිට රැඳී සිටිනු දක්නට ලැබුණා ඇඳිරි නීති ඉවත් කරනු ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබුණේ පාළු ස්වභාවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනවා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනෙන අතර විවිධ පුද්ගලයන් සහ සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිලි දසදහස් ඉක්මවා ලැබෙන අතර ඉන් බොහෝමයකට එම අවස්ථාවේදීම විසඳුම් දීමට කාර්ය මණ්ඩලය යහුසුලුව කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ රජයේ දින නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවයට පත් වන ආකාරයේ ක්‍රියාකාරී පිළිබඳව හෝ පැමිණිලි කිරීමට දුරකථන අංක 01145 0114 35 45 ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති මාත්‍යංශයේ පවසනවා මේ අතර කොළඹ මැනින් වෙළඳපළට අද පෙරවරුවේ එළවලු තොගල් රටේ සියලු ප්‍රදේශවලින් ප්‍රමාණය ඉක්මවා ලැබී තිබෙනවා අද ඊට සාපේක්ෂව බැලුවම වෙළඳපොලේ විශාල ලොරි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා ලොරි 150 200කට කිට්ටු වෙන ප්‍රමාණයක් වෙළඳපොලට අද ඇවිල්ලා තිබෙනවා මේ අවස්ථාව අපේ ජනතාව අසීරු අවස්ථාවක් මේක මෙම සහනය අපි දීලා තියෙන්නේ මේ අපේ පාරිභෝගික ජනතාවට මේ අවස්ථාව මේ කොරෝනා වසංගතයේ අපේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක අපි ඔවුන්ට සහනයක් වශයෙන් තමයි ලබා දී තිබෙන්නේ පසුගිය 20 වෙනිදා සවස 6 සිට අද දහවල් 12 දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලින් 6925 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා වාහන 1678ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන්ධන විල අඩු නොකිරීම තුළින් රජයට හිමිවන ආදායම කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින්. වර්තමාන රජය තීන්දු කළා තිබෙනවා තව වසරක් යනකම් රටේ තෙල් මිල සංශෝධනය කරන්නේ නැtei කියන තීන්දුව. ඒ තීන්දුව තුළ රජයට මාසිකව අති විශාල මුදල් කන්දරාවක් කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් ඉතුරු වෙනවා. කොරෝනා විසණයෙන් විපතට පත් වුණු දුප්පත් ජනතාවට මාස් පඩි ලබන ලක්ෂ 30කට, දවස් පඩි ලබන ලක්ෂ 17කට, ස්වයන් රැකියා කරන ලක්ෂ 25කට අද කර කියා ගන්නට දෙයක් නොමැතිව අන්ත අසරණ භාවයට වැටිලා තිබෙන මොහොතක රජයෙන් ඉල්ලීමක් කරනවා පමා නොවි වහාම මේ විපතටපත් මේ සියලු දෙනාටම ආහාර ලබා දීමේ ආහාර දීමනාවකුත් ඔය අනෙකුත් කොරෝනා ආසාදනයේ ලකුණු රටවල් ලබා දෙනවා වගේ ජීවත් වීම සඳහා අතට මුදලක් මේ ක්‍රියාවන් දෙකම වහාම ක්‍රියාත්මක කරන්නට ඕන විශේෂයෙන්ම රජයට පුළුවන් තෙල් මිල අඩු නොකිරීම තුළ
රජයටත් රටටත් ඉතිරි වෙන ඒ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්භාරය මේ වෙනුවෙන් කැප කරන්න. තැපැල් දෙපාර්තමේන්තු මගින් ජනතාවට ලබා දෙන ඖෂධ නොමිලේ ලබා දෙන බවත් එම ඖෂධ කඩිනමින් ලබා දීමට මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. රෝගීන්ට බෙහෙත් බෙදා හැරීමේ කාර්යය තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රමවේද දෙකකට නිවසට බෙහෙත් ලබා දීමේ කාර්යය කරනවා. ප්‍රථම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් සමස්ත දිවයින පුරා ඒ ලෙඩුන්ට ලබා දෙන අකණ්ඩව ලබා දෙන බෙහෙත් වට්ටෝ වල බෙහෙත් ඒ රෝහල විසින් සකස් කළා. තැපැල් කාර්යාලයට ලබා දුන් විට ඒ ජාතික සේවාවක් ලෙස සලකලා නොමිලේ රජය ලබා දෙන බෙහෙත් නිවසට ගෙන ගොස් දීම තමයි තැපැල් දෙපාර්තමේන්තුව කරන්නේ. දෙවැනි ක්‍රමය රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය උසුසලට විවිධ ජනසන්නිවේදන මාධ්‍ය ඔස්සේ බෙහෙත් ඉල්ලුම් කළ විට වයිබ වස්සප් වෙන තාක්ෂණික ක්‍රමවේද මගින් හෝ දුරකථන මගින් ඇනවුම් කළාම ඒ ඇනවුම අනුව ඔසුසල විසින් සකස් කරනු ලැබූ බෙහෙත් පාර්සලයේ නිසි ලෙස අසුරලා ඒ ඇසුරුම තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව නිවසට පාර්සලයේ බාර දීලා ඒ සඳහා ඇවිය යුතු මුදල අය කරගෙන එනවා. කෙසේ වෙතත් දිවයින පුරා රජය ඔසුසල් විවෘත කර නොමැතිවීම හේතුවෙන් ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල වුණා. මේ අසරණ මිනිස්සුන්ට ගේට්ටු අරින්නේ නැහැ. අර වට්ටප් නම්බර දාගෙන ඉන්නවා. ඔයා කරන වැඩපිළිවෙල ලස්සනයි. නමුත් ඔයා කරන කියාම මේගොල්ලෝ පිළිපදින්නේ නැහැ. ඒක විතර කොයිලා බලන්න. මේගොල්ලෝ මිනිස්සු බල්ල වැඩ කරනවා. මිදුරක් තියද්ද ෆෝන් දිනවල ෆෝන් නේ මේ වැඩ නැහැ නිකන්. බොරු කරන්නේ හම්බුනේ. එතන ඉඳ කටියට මේ දෙහෙත් එක දුන්නා නාමයේ. එතන ඉන්නේ 15ක් විතර ඉන්නේ. ඒ 15 දෙනාට හරි දෙන්න බෑ. ඒත් ඉතින් ටීවී ලරන් එනකොට ටීවී ලට අපි දෙන්න ඕනේ කිව්වන්නේ බෑ. දුප්පත් මිනිස්සු දෙයියක්කෝ. එන්න කොස්සනනේ. ඉතරාට පයින් දෙපා වරෝ ටික. පවතින වාතාවරණයත් සමග ලෝක ආර්ථිකයේ කඩාවැටීම ශ්‍රී ලංකාවට ඍජු ලෙස එල්ල වෙමින් ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව දැඩි ලෙස අවප්‍රමාණී වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අද වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 192ක් වැනි ඉහළ අගයක් වාර්තා කරමින් අවප්‍රමාණයකට ලක් වී ඇති බවයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෑත කාලීනව ඉහළම අගයක් වාර්තා කළ දිනයක් බවට අද දිනත් පත් වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව අද දින නිවේදනය කළේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 187ක් ලෙස මෙන්ම විකුණුම් මිල රුපියල් 192.50ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වසරක පමණ කාලයක් ගත කල ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි කඩාවැටීමකට ලක්ව ඇත්තේ මෙම කාල සීමාව තුළ බවයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙවන විට මුළු මහත් ලෝකයටම බලපෑම් එල්ල කර ඇති කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය ශ්‍රී ලංකාවටද ඍජු ලෙස බලපාමින් ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කරමින් පවතිනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වර්තමානයට වඩා අනාගතයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. පසුගිය 2019 වසරේ මාර්තු මාස අවසන් භාගයේ සහ 2020 වසරේ මාර්තු 30 අතර වසරක කාලය ගත කල රුපියල් 15කින් පමණ රුපියලේ අගය අවප්‍රමාණය වී තිබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ අගයක් ගැනීම තුළ ආර්ථික ගැටලු රසකටයි මුහුණ දීමට සිදුව තිබෙන්නේ. රුපියල් 15 සුළු මුදලක් ලෙස පෙනුනද ඩොලර් දහස් ගණනින් ලක්ෂ ගණනින් මිලියන ගණනින් ව්‍යාපාරික කටයුතු සිදු කරන ව්‍යාපාර ආයතනවලට සහ ව්‍යාපාරයන්ට මෙන්ම ශ්‍රී ලංකාවට බහඬ අපනයනයේදීත් මෙම තත්ත්වයත් සමග විශාල පාඩුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය සඳහාද මේ වන විට එල්ල වී තිබෙන්නේ මරු පහරක්.
දෙදහස් දහනවය වසරේ මාර්තු මාස අවසානයේ සිට දෙදහස් විස්ස වසරේ අද දින දක්වා කාලය ගත් කලද ඩොලරයක ගැණුම් මිලද රුපියල් 14කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඩොලරේ අගේ ඉහළ යාම ශ්‍රී ලංකාවේ අපනයන සඳහා සුබ ලකුණක් වුවත් අපනයනයන්ට වඩා ශ්‍රී ලංකාව සිදු කරනු ලබන ආනයනික භාණ්ඩ හා සේවා ප්‍රමාණයන් වැඩිවීමත් ඩොලර් හරහා ලබාගත් ණය ප්‍රමාණයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙය අහිතකර තත්ත්වයක් පවතිනවා. 2020 වසරේ ජනවාරි මාස දෙවනදා රුපියල් 182.91ක් ලෙස වාර්තා වූ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා මුදලේ අගය ක්‍රමිකව එතැන් සිට ඉහළ යාම ආරම්භ වුණා. පසුගිය මාර්තු මාස 10 වනදා සිට රුපියල් 183 සිට මේ වනතෙක් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් ඉහළ යමින් පවතිනවා. මාර්තු මාස 13 වනදා රුපියල් 185ක් ලෙස මෙම අගය සටහන් වෙද්දී රුපියලෙන් රුපියල දිනක් පාසා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අගය ඉහළ මට්ටමකට පැමිණ අද වන විට රුපියල් 192.50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය හමුවී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ජයගන්නේ කෙසේද? අද උදැසන 7.5 වැඩසටහන් එක්වමින් හිටපු මහබැංකු අධිපති වෙන්ව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙකු වන අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙලෙස පැහැදිලි කළා. ලෝකයේ හැම රටක්ම තමන්ගේ ආර්ථික ගැන යොමු වෙලා තමන්ගේ ආර්ථිකයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරා. 2007 2008 2009 ලෝකයේ ලොකු අවපාතයක් තිබුණා. ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් කියලා කිව්වා. සාමාන්‍යයෙන් ඇමරිකාවට මේ හෙම්බ්‍රිසාක් හැදුනම ලෝකෙට නිමෝනිය හැදුනා කියලා තමයි කිව්වේ. මේ වෙලාවේ ඇමරිකාවට නිමෝනිය හැදුනා. එතකොට ලෝකෙට මොකද හැදෙන්න තිබුණේ? මූලිකම දේ තමයි ප්‍රශ්නේ හඳුනා ගන්නට ඕනේ. ප්‍රශ්නේ වේලාසිනින් දකින්නට ඕනේ. මෙන්න මේ දේවල් සිදු වෙනවා කියලා අපි දකින්නට ඕනේ. දැන් ඒ දැක්ම අපි ඇති කරගෙන තියෙනවා. අපි දැන් දකිනවා ලෝකේ තියෙන ප්‍රශ්න ඔස්සේ අපිට මුහුණ දෙන්නට තියෙන අභියෝග මොනවද කියලා. අපි දැන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක පමණ ආහාර මේ රටට ආනයනය කරනවා. නේ අපිට දැන් අවස්ථාවක් තියෙනවා ඒ ආනයනය කරන දේවල් අපේ රටේම නිෂ්පාදනය කෙරුවා නම් අනිවාර්යයෙන් මේකට මාකට් එකක් තියෙනවනේ. ඉතින් ඒ කියන්නේ අපේ රටේ ගොවියෙක් ඒක නිෂ්පාදනය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම එයාට මාකට් එකක් තියෙනවා. ඕක පිට රටවලින් ගේන්නේ මෙහෙ නිෂ්පාදනය නොකර නිසා ඒ අය බොහොම මේ ඉක්මනින් ඒක අරගෙන ඇවිල්ලා මෙහෙ අලවි කරගන්නවා. ඉතින් ඒ නිසා ඒ මාකට් එකට අපි යොමු වෙන්නට ඕනේ. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් බවන්න පුළුවන් සෑම දෙයක්ම අපි කරන්නට යොමු වෙන්නට ඕනේ ඉතාමත්ම ඉක්මනින්. ඒක අපිට දැන් හොඳ අවස්ථාවක් කරගන්නට. රාත්‍රී පොත් විකාශය අවසන්. යලි තොමිමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.